அங்கீகாரம் பெற்ற அமேசான் காலேஜ் உயர்கல்வி நிறுவனம் கல்வி அமைச்சின் கீழ் டிவிஇசியில் பதிவு செய்யப்பட்டு பல பிரபலம் வாய்ந்த யுஜிசி பல்கலைக்கழகங்களுடன் 2009 முதல் சுமார் 15 வருடங்களையும் தாண்டி நடத்தி வருகின்றது. அமேசான் காலேஜ் சமக ஜனபால வேக பக்ஷ விசிங் தியாத்கர்ண லத தேவந்த உத்கோஷனே அவசானே வெச்ச சிதுவீம் சஹா ඒ වගේම තමයි ඉතාමත් දරුණු සහ ඉතාමත් නීති විරෝධී ආකාරයට පොලිසිය හැසිරීමත් එක්ක සමගි ජනබල වේගයෙන් ගියපු පුද්ගලයන් කීප දෙනෙකුත් තවමත් ප්‍රතිකාර ලබනවා මේ කාරණා සම්බන්ධයෙන් වගේම ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන කාරණා සම්බන්ධයෙන් කතා කරන්න තමයි අද ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බේ ප්‍රථමයෙන්ම කියන්න ඕනේ ඊයේ දවසේ උසාවි තුනකින් මාලිගාකන්ද උසාවිය මාලිගාකන්ද පොලිසිය කොටුව සහ අලුත්කඩේ කියන උසාවි වලින් අපිට මේ පොලිසිය විසින් ලබාගෙන තියෙනවා අධිකරණ නියෝගයක් ඒ අධිකරණ නියෝගයේ සඳහන් වෙන තැම්මන් කියන්න එතකොට මෙතන එතනින්ම පටන් ගන්න පුළුවන් අපිට ඒ අධිකරණ නියෝගයේ විශේෂයෙන්ම අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තුමා මහලේකම්තුමා මුජිබු රහමාන් මරික්කාර් මම ඔය වගේ කීප දෙනෙක්ගේ නම් තියෙනවා ඒගොල්ලන්ට විරුද්ධව තමයි මේ අරගෙන තියෙන්නේ අධිකරණ නියෝගය එතකොට මේ අධිකරණ නියෝගයේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි ලිප්ටන් වටරවුම ඩීන්ස් පාර ටීබී ජයමාවත මරදාන හන්දිය ඔස්සේ එල්ෆිනිස්ටන් ඉදිරිපිටින් ටෙක්නිකල් හන්දිය ඕල්කට් මාවත පංචිකාවත වටරවුම සංගරාජ මාවත ටෙක්නිකල් හන්දි ඔස්සේ ඕල්කට් මාවත ඔය වගේ තැන් කියලා තිනවා. ඉතින් දැන් මට කියන්න බලන්න හැමෝම මාධ්‍යවේදීන් දැක්කා අපි කොහෙද ඔය කියන එක තැනකටවත් ගියාද? අපි හැමෝම ගියේ විහාර මහදේවියක ළඟ තමයි අපිට පහර දීම් වලට අපි ලක් වුණේ. ඒකට අපේ උත්සාහය තිබ්බේ පීඩී සිරිසෙන ක්‍රීඩාංගණය හා හයිට් පාක් පිටිය දෙකම අපි මහනගර සභාවට මුදල් ගෙවලා ඒ පිටි ඒ ග්‍රවුන්ඩ්ස් දෙකම ක්‍රීඩාංගන දෙකව බුක් කරලා තිබ්බා. එතකොට අපිට එතනින් යන්න පියාඹගෙන යන්න බෑ. අපිට ඇවිදගෙන තමයි යන්න වෙන්නේ. අපි කිසිදු කලහකාරී ක්‍රියාවක් සිද්ධ කරේ නැහැ. ඒතර අපිට යන මග මාර්ගය අවහිර කරා. එතකොට අපි යන්න තියෙන්නේ විහාර මහදේවික ළඟ ඉඳන්ම තමයි අපිට පහර දීම් සිද්ධ කරේ. එතකොට දැන් මේ අවස්ථාව වෙනකොට මේ සියලුම අපේ පක්ෂයේ සියලුම බුද්ධිංශ වලින් මේ පහර දීපු පුද්ගලයන් සහ පොලිසියේ සියලු දෙනාම පෞද්ගලිකව හඳුනගෙන තියෙනවා. අපි ගාව ෆොටෝ තියෙනවා, වීඩියෝ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ එක එක පුද්ගලයාට පෞද්ගලිකව මානව හිමිකම් කඩකිරීම පිළිබඳව ඔවුන්ට නඩු උසාවි වලට ඔහු අරගෙන ඔවුන් අරගෙන යන්න. මොකද හේතුව තමයි ඊයේ දවසේ අපේ රංජිත් මන්දුම් බණ්ඩාර මහලේකම්තුමාගේ MST එකේ ඉන්න සහෝදරයෙක්ගේ ඔළුව පැලුණා. ඔහු ලේ අතේ වක් කරගෙන තමයි ඔහුව අපි මගේ ඇස් දෙකෙන් මේක දුටුවා. ඔහුට ඊයේ දවසේ සර්ජරි එකක් කරන්න සිද්ධ වුණා. තවමත් ඔහු හොස්පිටල් එකේ ඉන්නේ. ඒ වගේම තමයි අපි මුජිබු රහමාන් හිටපු මන්ත්‍රීතුමාටත් හුස්ම ගැනීමේ අපහසුතාව ඉඳගෙන ඔහු ඊයේ මහරෝහලේ ICU එකට අරගෙන යන තත්ත්වයටපත් වුණා. ඔහුගේ ඇස් පරීක්ෂා කරන්න පවා සිද්ධ වුණා. ඊට අමතරව තව නොයෙකුත් ප්‍රදේශවලින් ආපු අපේ පාක්ෂිකයන් 3-4 දෙනෙකුත් ඔය විදිහටම ඔළු පැලිලා තුවාල වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවත් එක්ක තවමත් හොස්පිටල් එකේ එහෙම නැත්නම් මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එතකොට මෙවැනි ආකාරයට මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවකට තමයි අපි දැකලා තියෙනවා ශිෂ්‍ය සංවිධානවලට සිවිල් ව්‍යාපාරවලට පොලිසියෙන් ගහනවා, කඳුළු ගෑස් ගහනවා, වතුර ප්‍රහාර එල්ල කරනවා. ඒවට අපි දැකලා නැහැ කවදාවත් මේ ලංකාව ඇතුලේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය මේ විපක්ෂ නායක නියෝජනය කරන පක්ෂයට මේ විදිහේ ඉතාමත් දරුණු ආකාරයට ප්‍රහාර එල්ල කරනවා. මට මතකයි මට ඉතිහාසයේ නිවැරදි නම් 2001 වගේ ඔය වගේ ප්‍රහාරයක් රනිල් වික්‍රමසිංහට එල්ල වුණා, කඳුළු ගෑස් ප්‍රහාරයක්. හැබැයි එතනින් එහාට මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි විපක්ෂ නායක කෙනෙක්ට මේවා ජාත්‍යන්තරයේ පවා මාධ්‍ය බලාගෙන ඉන්නවා විපක්ෂ නායක කෙනෙක්ට මෙහෙම පහර දීමක් එල්ල වුණේ. ඉතින් අපි මට හිතා ගන්නට බෑ මේ රනිල් වික්‍රමසිංහ මේ කරන රනිල් රාජපක්ෂ වුණාට පස්සේ ඔහුගේ මේ හැසිරීම. මොකද රනිල් රාජපක්ෂ දැන් ඉන්න රනිල් රාජපක්ෂ කල්පනා කරනවනේ ඔහු රනිල් වික්‍රමසිංහ වෙලා ඉන්න කාලේ ඔය ඊයේ උද්ඝෝෂණයට ආපු හැම කෙනාම ඔහු වෙනුවෙන් දේශපාලන කටයුතු කර පුදවිය. ඔවුන් නායකත්වයේ ප්‍රශ්නයක් නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එක්කහ වෙලා ඔහුගේ පක්ෂයට බැඳුනට ඔය ඊයේ ආපු සියලු දෙනාම ඔහුගේ පාක්ෂිකයෝනේ. ඔය ගැහුවේ ඔහුගේ පාක්ෂිකයන්ට, හිටපු පාක්ෂිකයන්ට.
එතකොට සජිත් ප්‍රේමදාසත් එක්ක එක්කහුනේ නායකත්වයේ ප්‍රශ්නයක් හින්දා ඔබව ප්‍රතික්ෂේප කරලා. ඒතර ඒත් ඒ එක්කහුනේ ඔබ යටතේ කාලයකට කලින් හිටපු ඔබේ පක්ෂයේම නියෝජ්‍ය නායකය. ඔය ගැහුවේ. ඊළඟට එතකොට දැන් මේ එක්කහු වෙලා ඉන්න ජනතාව මේ දැන් වර්තමාන නායකයත් එක්ක තාම එක්කහු වෙලා අවුරුදු 5ක් නැහැ. එදිර අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගේ මුළු තරුණ දිවියම කැප කරලා ඔබව මේ රටේ නායකයා කරන්න එදායේ ඔබ වෙනුවෙන් මහන්සිසි මිනිස්සු තමයි අද මේ පන්න පන්න ගැහුවේ. එතන ඒකෙන් පැහැදිලිව පේනවා මේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට කිසිසේත්ම පාක්ෂිකේත්‍ය කිසිම මිනිහෙක් ගැන ගානක් නැහැ. ඒ කියන්නේ ඔහු වෙනුවෙන් කටයුතු කරපු පාක්ෂිකයන් තිය ඔහුගේ පවුලේ මිනිහෙක් ගැනවත් එහෙම ගානක් තියෙන මිනිහෙක් නෙවෙයි. කිසිම හැඟීමක් නැති මිනිහෙක් ගැන කිසිම කම්පනයක් ඇති වෙන්නේ නැති කිසිම ගලක් වගේ මිනිහෙක්. දැන් බලන්න ඔහු දැන් ওই සම්පූර්ණයෙන් කේට කරන්නේ ඔහු දැන් රාජපක්ෂ කෙනෙක් වෙලානේ. ඒ පවුලේ අරන් හදාගත්ත ළමයා තමයි මං හැම වෙලාවෙම කියනවා වගේ රනිල් රාජපක්ෂ. ඒතර රනිල් රාජපක්ෂ වික්‍රමසිංහ කාලේ තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදය ඔය කියපු බයිලා ඔක්කොම. ඒ කියන්නේ ලෝකේ රටවල් වල මිනිස්සු සැලකුවේ හරි මෙයා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා. දැන් ඒක සම්පූර්ණයෙන් 308ක් අනිත් පැත්ත හැරිලා. ඒක සම්පූර්ණයෙන්ම මේ මිනිස්සයා සම්පූර්ණ දැන් රාජපක්ෂලාගේ ටීම් එකටම ගැළපෙන විදිහට තමයි හැසිරෙන්නේ. එතන කනගාටුවට කාරණාව තමයි ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු බලය ගන්නකොටම රටේ මිනිස්සු දැනගෙන ඉන්නේ කොහොම මිනිහෙක්ද කියලා. ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගණන් ගන්න නැති මිනි මෝරු ඇති කරපු සුදු වෑන් සංස්කෘතිය මේ ලංකාවට ගෙන ආපු මිනි මරුවෙක් කියන එක මිනිස්සු දැනගෙන තමයි ඡන්දෙ දුන්නේ. ඒ මිනිස්සයා ආපු දවස් ඉඳන් උත්සාහ කර එයා එහෙම නෙවෙයි කියලා ජාත්‍යන්තරයට පෙන්වන්න. සහලා රටේ මිනිසුන්ට පෙන්වන්න. රටේ මිනිසුන්ට පෙන්වන්න එයා එහෙම නෑ කියලා. රනිල් වික්‍රමසිංහ එනකොට රටේ මිනිසුන්ගේ තිබ්බ මතය සහ ජාත්‍යන්තරයේ තිබ්බ මතය තමයි ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්, ඔහු නෝන්ජල් පුද්ගලයෙක් ඒ වගේ එකක්. රටේ මිනිසුන් තිබ්බ ඔහු නෝන්ජල් පුද්ගලයෙක්. ඒක නැති කරන්න කරන උත්සාහය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඔහු ගැන හිතාගෙන හිටපු ඒ විදිහ ඔහු දැන් ඒක නෙවෙයි කියන එක පෙන්නලා තියෙනවා. ඉතින් මේ ඔහු ඇත්තටම පොහොට්ටුවටම ගැලපෙන දේශපාලනයක් කරන්නේ. මෙතන තියෙන කනගාටුවට කාරණාව තමයි ඔහු මේ ඔහුගේ පොලිසිය විසින් ටිරානලස් විසින් මෙහෙවන දේශබන්ධු විසින් මෙහෙවන පොලිසිය විසින් මේ පහර දුන්නේ කිසි ගල් කැටයක්වත් අතේ නැති මේ අහිංසක මිනිස්සුන්ටනේ. අනිත් එක මොන වැරද්දක් කරාටද මේ අනිත් එක ඔවුන් කියන එක පාරකවත් අපි ගියේ නැහැ. පැහැදිලිව මේ සියලු දෙනාම නීති ඉස්සරහට ගේන්න අවශ්‍ය කටයුතු අපි අද ඉඳන් ඇත්තටම ඒ උදවියගේ ඔක්කොම අපි පින්තූර දැන් තියෙනවා. පෞද්ගලිකව මේ කරපු මේ මානව හිමිකම් කඩකිරීම පිළිබඳව මූලික අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳව කොහෙවත් මේ විවස්ථාවේ කිසි තැනක නැහැ. අපිට කොහෙවත් යාමීම් බෑ කියලා විවස්ථාවේ කොහෙත් කිසි තැනක නැහැ. අපිට අදහස් ප්‍රකාශ කරන්න බෑ කියලා ඒ අනුව මේ කරපු විනාශෙට මේ විශේෂයෙන් මේ අපේ කරපු අපේ පක්ෂයටත් විශේෂයෙන්ම මේ කරපු දැන් ප්‍රධාන සාමාන්‍ය මේ ප්‍රථම වතාවට ප්‍රධාන පක්ෂයකට මේ තරම් ප්‍රහාර එල්ල කරපු. ඒතකොට ඒ කියන්නේ ඒකේ තේරුම මෙයා ඒගොල්ලන් පණිවිඩය දුන්නා සමගි ජන බලයකට සලකපු විදිහට තමයි උඹලටත් ඉස්සරහට සලකන්නේ කියලා කිසිම කෙනෙක් නැගිටින්න දෙන්නේ නැහැ. ඉතින් අනිත් එක මොන ලෝකෙද විපක්ෂ නායකට කඳුළු ගෑස් ගහන්නේ? මොන ලෝකෙද විපක්ෂ නායකට මේ වතුර ජල ප්‍රහාර එල්ල කරන්නේ? ඒතර මේ පැහැදිලිව මොහුට තියෙන මේ වෛරය, ඒ කියන්නේ කොටින්ම කියනවනම් ලංකාවේ ඇතුලේ ජනාධිපති අගමැති සාමාන්‍යයෙන් 3-4 පුරවැසියන් විපක්ෂ නායක. එතකොට ඒ ලංකාවේ ප්‍රධාන පුටුවකට මේ ගැහුවේ. ඒතර ඒකෙන් පැහැදිලිව පේනවා මේ පොලිසියටත් කිසිම ගරුත්වයක් කිසිම ගාණක් මේ පිළිබඳව නැහැ. ඔවුන් සම්පූර්ණයෙන් අර වඳුරට දැලිපිහා වුණා වගේ තත්ත්වයක ඉන්නේ. ඉතින් මම මේ සියලු දෙනාටම අපි නීති අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි, ඊයේ මම දැකපු විශේෂත්වය තමයි ඒ ආපු සෙනගට මම හිතන්නේ බය වුණා. අපි විශාල ජනතාවක් ඊ අරගෙන ආ. මම හිතන්නේ ඒකට ආණ්ඩුව විතරක් නෙවෙයි සමහරක් පක්ෂත් බය වෙලා තියෙනවා. මම දැක සමහරක් පක්ෂවල කමෙන්ට්ස් වලත් තියෙනවා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මේ රඟපෑමක් කරන්න කියලා. ඉතින් රඟපෑමක් කරන්නම් ඔහොම අපි මේ ওই විදිහට ජල ප්‍රහාර කාලා කඳුළු ගෑස් ගහලා ඉන්න විදිහක් නැහැනේ. අපි කතා කරගෙන ගියේ මේ රඟපෑමක් කරන්න. කිසිම මිනිහෙක් තමුන්ගේ කාලය වැය කරලා, තමුන්ගේ ධනය වැය කරලා, තමුන්ගේ ශ්‍රමය වැය කරලා ජීවිත තර්ජනයෙන් ගිහිල්ලා පොලිසියත් එක්ක ගැටුම් ඇති කරගන්නේ නැහැ මේ රඟපෑමක් නම් කරන්නේ. අනිත් එක තමුන් කරනකොට ඒක රඟපෑමක් නොවෙන්නත් එහෙනම් අපිටත් කියන්න පුළුවන් ওই විදිහට මේගොල්ලන්ගේ නායකයෝ ඉස්සරහට පොලිසියට අරගෙන රණ්ඩු වෙන එක රඟපෑමක් කියලා. ඒතර සෝෂල් මීඩියා වල 78,000ක් ට්‍රෝලින් ෆාම් එකක් තියාගෙන ඒ සෝෂල් මීඩියා වල තියෙන ඒ බල මේ බලය තමුන් අල්ලගෙන අල්ලගත්තට මහ පොළවේ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ.
දැන් අපි ඊයේ ඊයේ ආපු ඔය සෙනග ඕන දෙයකට ලෑස්ති පාක්ෂිකයෝ යාවේ. අපේ බිම් මට්ටමේ ඉන්න පාක්ෂිකයෝ විශේෂයෙන්ම වැඩිම ජනතාවක් අපි සෑම ආසනයකින්ම 1000ක් විතර ජනතාව සම්බන්ධ වුණා කොළඹ දිස්ත්‍රික්කේ විතරක්. වැඩිම ජනතාවක් සහභාගී වෙන කොළඹ බලය ඔය පෙන්නේ විශේෂයෙන්ම කොළඹ බලය. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ ওই සමහරක් පක්ෂවල මේ දැන් තමුන් කරනකොට හොඳ වෙන්නත් අනික් අය කරනකොට වැරදි වෙන්නත් අයට මට කියන්න තියෙන්නේ ඔබ සියලු දෙනාටම පොදු හතුරා විය යුත්තේ අපි ඔබ සියලු දෙනාගෙන් පොදු හතුරා විය යුත්තේ මේ ආණ්ඩුව සහ මේ ජනාධිපති. නැතුව මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම් දෙකක් කනකොට ගන්න එක නෙවෙයි. අතරම හරිම විහිළුවක් මේක. ඒ කියන්නේ බලන් යදි තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ තරහකාරයා මේ මේ රනිල් වික්‍රමසිංහ නෙවෙයිනේ. බලනකොට සජිත් එක්කනේ දැන් තරහා. දැන් ඔය විදිහටම දැන් නුගේගොඩ අපිට කියන්න පුළුවන් දැන් නුගේගොඩ ඔවුන්ගේ නායකයෝ සම්බන්ධ වෙලා උද්ඝෝෂණයක් තිබ්බා. ඔය වගේ ප්‍රහාරයක් නුගේගොඩ එල්ලුන්නේ නැහනේ. නේද? ඔහොම ප්‍රහාරයක් නුගේගොඩ එල්ලුන්නේ නැහැ. එහෙනම් ඇයි සජිත් ප්‍රේමදාස විතරක් මෙහෙම ප්‍රහාර එල්ල වෙන්නේ? නේ? ඒතොර ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒ නිසා එහෙනම් අපිටත් කියන්න පුළුවන් අනුරු කුමාර කතා කරගෙන ගියේ කියලා. රනිල් වික්‍රමසිංහ එක්ක. ඒකනේ යාට කුටි යාට ගැහුවේ නැත්තේ. ඉතින් ඒ නිසා මේ කාරණා සියල්ලක්ම හැම ජනතාව මේ සාමාන්‍යයෙන් ඔළුවක් තියෙන ජනතාව හොඳට කල්පනා කරලා කිරලා මැනලා බලන්න ඕනේ. ඊළඟට අනික් කාරණාව තමයි ඔන්ලයින් පනත ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඔබ දන්නවද තවම මේක පනතක් විදිහට 3/2 ඡන්දෙන් දැන් ජයග්‍රහණය කළ පනතක් බවට පත් වෙන්න කතානායක අස්සම් කරන්න ඕනේ කියලා ඔබ දන්නව නේද? ඔබ දන්නවනේ නේ? කතානායක අස්සම් කරන්න ඕනේ. මම මම චැලෙන්ජ් කරනවා. මම අභියෝග කරනවා කතානායකට මේ ඔන්ලයින් පනත අස්සම් කරන පොඩා අසනත් එක සමාජ මාධ්‍ය වලට තමුන් අස්සම් කරපු ඒ කොලේ පොඩක් එළියට දාන්න. ඔබ අස්සම් කළා නෑ. මොකද ඔබ දන්න අස්සම් කරොත් හේම ඔබ ලොකු අමාරුවක් වැටෙනවා කියලා. ගරු ශ්‍රේෂ්ඨ අධිකරණෙන් මේ වගන්ති 57ක් තියෙන මේ ඔන්ලයින් පනත පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨ අධිකරණෙන් තීන්දුවක් දීලා තිනවා වගන්ති 34කට වඩා වැඩි ප්‍රමාණයක් සංශෝධනය කරන්න කියලා. ඕනෙම බිල් එකක් පනතක් බවට පත් වෙන්න කලින් ඒ බිල් එකේ 50%කට වඩා වැරදි තියෙනවා නම් ඒ බිල් එක අයින් කරගෙන නැවතත් බිල් එක ප්‍රසෙන්ට් කරන්න. එහෙම නැත්නම් ඒ බිල් එක මේ කැබිනට් එකට දාන්න ඕනේ, පාර්ලිමේන්තුවට දාන්න ඕනේ. දැන් මේව මුකුත් කරන්නේ නැතුව ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් දීලා තිනවා තීන්දුවක් මේකේ තියෙන මේ මේ 50%කට වැඩි සංශෝධනය කරන්න කියලා. කියන්නේ වගන්ති 57න් වගන්ති 34කට වඩා සංශෝධනය කරන්න කියලා. එහෙම තියෙද්දිත් ශ්‍රේෂ්ඨ අධිකරණයට පයින් ගහලා, කියන්නේ මේ ලංකාව ඇතුලේ ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි ඉහළින්ම තියෙන අධිකරණය සහ ලංකාවේ ව්‍යවස්ථාව අනුව හැම දෙයකටම වඩා ඉහළින් තීන්දු ගැනීමට හැකියාව තියෙන අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය. කියන්නේ පාර්ලිමේන්තුවට වඩා ඉහළින්. එහෙම தத்துவයක් තියෙන අවස්ථාවක ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පස්සේ මේගොල්ලෝ යනවා ඒක ගණන් නොගෙන පාර්ලිමේන්තුවේ ඡන්දෙකට. පාර්ලිමේන්තුවෙන් 3/2 ගන්න. ඒකට බහුතරයක් අරගෙන ජයග්‍රහණය කරනවා. ඇයි එහෙනම් දැන් බහුතරයක් අරන් ජයග්‍රහණය කරා නම් ඇයි කතානායකට මේක අස්සම් කරන්න බැරි? මොකද මේක තම පනතක් වෙන්නේ නැහැ නේ කතානායක අස්සම් කරන්න නේද? තාම කතානායක අස්සම් කළා නැහැ. පුළුවන් නම් මම අභියෝග කරනවා ඔබ අද අස්සම් කරන්න. අද අස්සම් කරන්න අස්සම් කරපු මොහොතේ එවලම අනිත් පැත්තට අපි ගිහිලි ඉවර වෙලා ඔබ අධිකරණයට අපහාස කරා කියලා අපේ සමගි ජන බලවේගයේ අපි සියලු දෙනාම ගිහිලි ඉවර වෙලා ඔබට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම පිළිබඳව අපි නඩුවක් දානවා. පුළුවන් නම් අස්සම් කරන්න, පුළුවන් නම් අපි හැප්පෙමු. ඔහුට ඔබට විතරක් නෙවෙයි නීතිපති. නීතිපති සහ මේ කතානායක දෙන්නම අනිවාර්යෙන් මේ රටේ අධිකරණයට අපහාස කරලා තිනෝ අධිකරණ තීන්දුවක් පිළිගන්නේ නැතුව අධිකරණයට අපහාස කර ශේෂ අධිකරණයෙන් තීන්දුවක් දිලිවරලා ඒක ඒක පිළිගන්නේ නැතුව පාර්ලිමේන්තුව ඇතුලේ මේ 3/2 සම්මත කරගන්නවා නම් එහෙම මොකක්ද ඒක තේරුම නැහැ නේ. ශේෂ අධිකරණයක් ඕනේ නැහැ නේ. මේ ලංකාවේ අධිකරණ පද්ධතියක් ඕනේ නැහැ නේ. එතකොට මම අභියෝග කරනවා කතානායක ඔබගේ අවසන් සාමාන්‍යයෙන් සැඳෑ සමය මේ ගත කරන්න නඩු නඩු කිය කිය ගත කරන්න අවශ්‍ය නම් දෙකෙන් එකයි අද අස්සම් කරන්න. එක ඒ අනික් මොහොතේ අපි ගිහිලි ඉවර වෙලා ඔබට අධිකරණයට මේ අපහාස කිරීම සම්බන්ධයෙන් ඔබට නඩු කටයුතු කර මුහුණ දෙන්න වෙයි. මේ කතානායක ධූරයේ අවසන් වෙලා ජීවිතයේ සැඳෑ සමය පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තියෙන එක ඔබට නඩු උසාවි ගන්න රස්තියාදු වෙන්න වෙයි. ඒක කරනවා කරනවාමයි අපි. පුළුවන් නම් අපි අභියෝග කරනවා. ඉතින් ඒ කියන ගමන් මේ මොකද මේක මේ කොච්චර දේවල් කිව්වා තාම මේක දැන් බිල් එකක් පනතක් වෙලා කියලා ඒගොල්ලන් කටින්නේ කියන්නේ පනතක් වෙන්න
මේ කතානායක අස්සන් කරන්න අපි බලමු. ඔහු අස්සන් කරොත් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මෙතනින් එහාට ඔබ තීරණය කරන්න මෙන්න මේවා වලට බයයි තමයි. මේ සෝෂල් මීඩියා වල තියෙන බලය අති දැවන්තයි. මේවා වලට බයයි තමයි මේ එක එක පනත් ගේන්නේ. ඔබ දැක්කනේ පහුගිය කාලේ මේ මුළු රටේම අරගලයකින් අවසානයේ ජනාධිපති කෙනෙක් ගෙදර යන තත්ත්වෙට පත් කරේ සෝෂල් මීඩියා වල තියෙන හයිය. ඉතින් ඒ නිසා මේ ජනාධිපතිත් ඇත්තටම කරන දෙයක් හරියට මම හිතුවා ඇත්තටම මේ ජනාධිපතිට මොලයක් ඇති කියලා. ඇත්තටම බලන් යද්දි මේ මනුස්සයාට එහෙම ලොකු තේරුමකුත් නෑ වගේ. ඒ කියන්නේ මෙච්චර මේ විවස්ථා විශාරද අරවා මේවා කීකේ කිව්වට මෙන්න මේකක් හරියට කරගන්න විදිහක් නෑ කියලා කියන්නේ. ඉතින් මට හිතාගන්න බෑ බලමු. මං හිතන්නේ සමහර අර වැරදි මිනිස්සුන් ආශ්‍රය කරලා ඉස්සර මොලේ තිබ්බ දැන් මොලේ කුරුවල් වෙලාද දන්නෙත් නෑ සමහරට. ඉතින් ආශ්‍රය කරන්නේ මොඩියෝ ටිකන්නේ නේ. එහෙම වෙලාද දන්නෙත් නෑ. ඒ කෙසේ වෙතත් මට කියන්නේ අපි බලමු. අපි අභියෝග කරනවා. පුළුවන් නම් ඒක කරන්න අනිවාර්යෙන් සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් අපි මේ ඔන්ලයින් පනතට මේ අසං කරපු ඒ මොහොතේ අනික් පැත්තට අපි කතානායකට විරුද්ධව මේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අපි අනිවාර්ය නඩු කටයුත්තකට යනවා. ඒ වගේම තමයි මූලික අයිතිවාසිකම් පෙත්සම් අපි මේ සියලුම අපේ මේ ඊයේ කරපු උද්ඝෝෂණයට විරුද්ධව ක්‍රියා කරපු සියලුම නිලධාරීන්ට අපි පෞද්ගලික වශයෙන් පෙත්සම් ඉදිරිපත් කරනවා කියන එකත් මේ වෙලාවේ කියන්න ඕනේ. මේක කියන ඇත්තට මේ කටයුතු සම්බන්ධයෙන් මේවා දේවල් කතා කරන්න තමයි අද මේ මාධ්‍යවල ඔබ සියලු දෙනාටම ආරාධනා කරේ. தரமான பாடநெறிகளை வழங்கி வரும் அரசு அங்கீகாரம் பெற்ற அமேசான் காலேஜ் உயர்கல்வி நிறுவனம் கல்வி அமைச்சின் கீழ் டிவிஇசியில் பதிவு செய்யப்பட்டு பல பிரபலம் வாய்ந்த யுஜிசி பல்கலைக்கழகங்களுடன் 2009 முதல் சுமார் 15 வருடங்களையும் தாண்டி நடத்தி வருகின்றது அமேசான் காலேஜ். மேலதிக தகவல்களுக்கு அலையுங்கள் 0314-386-126 அல்லது 0312-591-110 உடனுக்குடன் செய்திகளை பெற்றுக்கொள்ள யூடிவியின் யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்து கொள்வதுடன் பெல் ஐக்கானை